කරන්න. මිනිස්සුන්ට කරදර විපත් ඇති කරවන නියාමයන් දහමට අනුව කොහොමද අපි පැහැදිලි කරගන්නේ ස්වාමීන් වහන්ස? මේමයි නෝන, බුදුරයන් වහන්සේ ওই නියාම ධර්මයන් ගැන දේශනා කරනකොට කර්ම නියාම, ධර්ම නියාම, බීජ නියාම, ශ්‍රිතු නියාම කියලා නියාම ධර්මයන් දේශනා කරනවා. තේරෙනවද? මෙහෙම දේශනා කරලා ආයිමත් බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍රයකදී කියනවා මේ සත්වයා කර්මය දායාද කොට ඉපදී කියලා. සත්වයා කර්මය මගේ කොටගෙන ඉපදී කියලා. සත්වයා කර්මය ඥාතිත්වයේ කොටගෙන ඉපදී කියලා. එහෙමනම් දැන් මේ ප්‍රකාශයෙන් බුදුරයන් වහන්සේ අපිට දේශනා කරන්නේ මොකද්ද? සෑම දෙයක්ම නොනා මේ කර්මය මුල් කරගෙන සිද්ධ වෙනවායි කියන කාරණයයි. එහෙම කියලා ආයිමත් බුදුරයන් වහන්සේ ධර්ම නියාම, බීජ නියාම, ශ්‍රිතු නියාම කියලා නියාම ධර්මේනු දේශනා කරනවා. දැන් අපි කියමුකෝ කෙනෙක් කොළඹ ජීවත් වෙනවා. කොළඹ ජීවත් වෙලා එයාට හිතෙනවා මං මඩ කලපුවට නැත්තම් යාපනයට ගිහිල්ලා ජීවත් වෙනවා කියලා. කොළඹ තීනේවා ඔක්කොම විකුණලා දාලා ඒ ශුෂ්ක ප්‍රදේශයට ගිහිල්ලා එයා ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙනකොට නෝනා ඒ ප්‍රදේශයේ තියෙන ශුෂ්කභාවය නිසා, වියලිභාවය නිසා එයා රෝගීභාවයට පත් වෙනවා. දැන් බරපතල විදිහට රෝගී වෙනවා. ඒතකොට රෝගී වෙනකොට කෙනෙකුට කියන්න පුළුවන් මේක ධර්ම නියාමයක් කියලා. මොකද ඒ ශුෂ්කභාවයට අදාළව එයාට රෝගීභාවය ඇති වුණා. එහෙම ධර්ම නියාමයක් කිව්වොත් ඒක හරිද? හරි. තව කෙනෙක් කියන්න පුළුවන් මේක ශ්‍රිතු නියාමයක් කියලා. මොකද ශ්‍රිතු වල තියෙන බලපෑම් නිසා, ඒ උෂ්ණ දේශ ගුණය නිසා යාට අසනීපය සිද්ධ වුණා. ඒතකොට ඒකත් හරි. නමුත් නොනා ඒ ධර්ම නියාම, ශ්‍රිතු නියාම හරි වුණත් ඊටත් වඩා බලවත් දෙයක් මෙතන තියෙනවා. මොකද ඒ බලවත් දෙය? එයාට කොළඹ අතහැරලා අර ශුෂ්ක ප්‍රදේශයට යන්න හිත දුන්නේ අකුසල් විපාකයක්, කර්ම නියාමයක් නිසා. එන අතන මුල්ුණේ කර්ම නියාමයේ. නමුත් ඒ කර්ම නියාමයට අදාළව අතනදී ධර්ම නියාම, ශ්‍රිතු නියාමන් බලපෑවා. නමුත් මුල් වෙන්නේ කර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේනවා, දැන් සුනාමියක් එනවා කියන්නේ මොකද්ද? මහ පොළවේ තියෙනා වූ සතර මහා ධාතුව, මුහුද යට තියෙනා වූ සතර මහා ධාතුව මහ පොළව කිපෙනවා. තේන පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව කිපෙනවා. ඒ සතර මහා ධාතුව කිපීම නිසා අර වායෝ ධාතුවෙන් ගහන්නා වූ රැළ පහර තමයි මුහුද දෙබය කරගෙන මහ පොළවට ගොඩබිමට ගලායින්. එනම් බලන්නේ සුනාමිය සකස් වුණේ කුමක් නිසාද? ධර්මතාවයක් නිසා. මේ මහසාගරයේ සතර මහා ධාතුව කිපුණා. ඒතරම් මහසාගරයේ යට තියෙන පොළවේ සතර මහා ධාතුව කිපෙද්දී ඇති වුණා වූ සුනාමිය ධර්ම නියාමයක්. නමුත් ධර්ම නියාමයක් වුණාට ඒ සුනාමියට අහුවෙලා මැරෙන්නේ මිනිස්සුයෝ කර්ම නියාමය නිසා. මොකද සමහර මිනිස්සුයෝ ඉන්නවා නෝනා මේ ගොඩබිම ඉඳලත් ඒගොල්ලෝ ගහගෙන ගිහිල්ලා විනාශ වුණා. සමහරු ඉන්නවා රැළේ මීටර් 200 300 ගහගෙන ගිහිල්ලත් ඒගොල්ලෝ බේරුණා. තේරුණාද? එතකොට අතන සුනාමිය සකස්ුනේ ධර්ම නියාමයක් නිසා, මහ පොළවේ මුහුදයට මහසාගරයේ සතර මහා ධාතුවේ කිපීමක් නිසා. නමුත් ඒ කිපීම නිසා ගොඩබිමට රැළ ආවට පස්සේ අර විනාශ වෙන සෑම දෙයක්ම විනාශ වුනේ කර්ම නියාමයක් නිසා. මොකද අතන බේරිච්ච අයත් ඉන්නවා. මේ හොඳට ඉඳලා ගහගෙන ගිහිල්ලා විනාශ වෙච්ච අය එක වාහනේ ඇතුලේ 10ක් ඉඳලා ඒ 10න් 8 දෙනෙක් මැරෙනවා, දෙන්නේ බේරෙනවා. ඒතකොට එතන ඒ සියල්ල සිද්ධ වුණේ කර්ම නියාමයන් නිසා. තේරුණාද? ඒ නිසා සෑම දෙයක්ම ධර්ම නියාමයක් වෙන්නත් පුළුවන්, ශ්‍රිතු නියාමයක් වෙන්නත් පුළුවන්. නමුත් ඒවාට ගොදුරු වෙන සෑම කෙනෙක්ම ඊට අදාළව ගොදුරු වෙන්නේ නෝනා කර්ම නියාමයක් නිසාම කියන කාරණේ මේ වෙන සිද්ධීන් තුලින් අපි පැහැදිලි කරගන්න ඕනේ.